අයිබෝවන්, මම අද සූදානම් වෙන්නේ 2020 වර්ෂයේ සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව පිළිබඳව කතා කිරීමට. ඔබට මෙම නැකැත් සීට්ටුව ගෙනීමට ශ්‍රී ලංකා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තමයි මීට මෙම නැකැත් සාදන ලද්දේ. ඉතින් ඒ නිසා මම ඔබට මේ ඉදිරිපත් කරන නැකැත් සීට්ටුව තුළින් මම බලාපොරොත්තු වෙන 2020 වර්ෂයේ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මෙම නැකැත් උපයෝගී වෙයි කියලා. මම මුලින්ම සඳහන් කරන්නම් නවසඳ බැලීම සඳහා නැකැත් චාරිත්‍රය මොන වෙලාවටද කරන්න ඕන කියන එක. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මාස 26 වන බ්‍රහස්පතින්දා දිනද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මාස 26 වන ඉරිදා දිනද නවසඳ බැලීම ඔබට සුබයි. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මාස 11 වන සෙනසුරාදා දින නුගපත් යුස මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතාවන් අනුස්මරණය කිරීම සුබයි. ඔබට මෙම වර්ෂය සඳහා අලුත් අවුරුද්ද උදා වෙන්නේ අප්‍රේල් මාසේ 13 වන සඳුදා අපරභාග 8:23ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙනවා. ඒ වගේම තමයි පුණ්‍ය කාලය මෙම වර්ෂය තුළ යෙදෙන්නේ අප්‍රේල් මාස 13 වන සඳුදා අපරභාග 1:59ට, එදින රාත්‍රී 2:47 දක්වා නැත්නම් 14 වෙනිදා අඟහරුවාදා එළිවෙන පාන්දර පුණ්‍ය කාලය නිසා අප්‍රේල් මාස 13 වෙනි සඳුදා අපරභාග 1:59ට පළමුව ආහාර පානගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ, එනම් අප්‍රේල් මාස 13 වෙනි සඳුදා අපරභාග රාත්‍රී 8:23 සිට එමදා රාත්‍රී 2:47 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් කටයුතු සඳහා බොහොම සුබයි. මම මේ ඉදිරිපත් කරන්නේ ඉදිරියට ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සඳහා නැකැත්. ඔබ වඩාත්ම සුදුසුයි ඔබගේ ප්‍රදේශයට අනුව මෙම නැකැත් සාදා ගැනීම. උදාහරණයක් කියනවා, මෙම සියලුම නැකැත් සාදා තියෙන කොළඹ මූලික කොටගෙන. ඔබ යම් දිස්ත්‍රික්කයේ වෙන්න පුළුවන්, යම් විනාඩියක දෙකක වෙනසක් තියෙන පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ විදේශයක සිටින අයෙක් නම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඒ ප්‍රදේශයට අදාළ, ඒ රටට අදාළ වෙන ආකාරයට මෙම නැකැත් සාදා ගන්න. ආහාර පිසීම සඳහා සුබ නැකත අප්‍රේල් මාස 13 වන සඳුදා අපරභාග 10:05ට ශ්වේත වර්ණ නැත්නම් සුදු වර්ණයෙන් වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරි මිශ්‍ර කිරිබතක්ද, තල මිශ්‍ර කැවිලි වර්ගයද නැත්නම් අග්ගලාද පිළියෙල කර ගැනීම වඩාත්ම සුබයි, යෝග්‍යයි මෙම වර්ෂය තුළ. වැඩ ඇල්ලීම සහ ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මාස 13 වන සඳුදා අපරභාග 10:43ට ශ්වේත වර්ණ නැත්නම් සුදු වර්ණ සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සුබයි. හිස තෙල් ගෑම මෙම චාරිත්‍රය සිදුවෙන්නේ සාමාන්‍යයෙන් වර්ෂයේ අප්‍රේල් මාසයේ ඒ නැකැත් සිදු කිරීමෙන් අනතුරුව සිදුවන විශේෂ චාරිත්‍රයක් අපේ සිංහල පුරුදුවලට අනුව. අප්‍රේල් මාස 15 වන බදාදා පූර්ව භාග 9:14ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද, පයට කොළොන් පද්ද තබා හරිත වර්ණ පලාවන් වර්ණය කියන එක අපි කියන්නේ වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුස මිශ්‍ර නානුදගා ස්නානය කිරීම බොහොම සුබයි මෙම වර්ෂය තුළ. ඒ වගේම තමයි මෙම වර්ෂයේ අතිශය වැදගත් කටයුත්තක් ලෙස අපට සලකන්න පුළුවන් රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම. මේ සඳහා ඔබට නැකතයේදී සිටින්නේ තිබෙන්නේ අප්‍රේල් මාස 17 වන සිකුරාදා පූර්ව භාග. සමහර අයට පූර්ව භාග අපර භාග කියන එක ගැටලුවක් ඇති. අපි සිංහල ක්‍රමයට තමයි පූර්ව භාග කියලා හඳුන්වන්නේ සාමාන්‍යයෙන් උදේවරුව, අපර භාග කියලා හඳුන්වන්නේ අපිට සවස්වරුව. ඉතින් ඒක නිසා රැකීරක්ෂා සඳහා පිටත්ව යාමට ඔබට යෙදිලා තියෙන්නේ පූර්ව භාග 7:56ට.
ඒ කියන්නේ උදේ 7:56ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල සහ හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කොට නැගෙනහිර දිසාව බලා එම කටයුතු සඳහා පිටත් වෑම අතිශය සුබදායකයි. ඒ වගේම තමයි තවත් කටයුත්තක් ලෙස සලකන්න පුළුවන් පැල සිටුවීමේ චාරිත්‍රයක් අපේ සිංහල ක්‍රමයට අනුව සිදු වෙනවා. ඉතින් ඒ සඳහා අප්‍රේල් මාස 19 වන ඉරිදා පූර්ව භාග 11 පසුවී මිනිත්තු 38ට ඒ අවස්ථාවේ හොඳ යෝගයක් බලවත් යෝගයක් පිහිටලා තිබෙනවා. ත්‍රී පුෂ්පකර යෝගය කියන යෝගය. ඒ වගේම තමයි අභිජිත් මුහුර්තය තමයි මේ අවස්ථාවේ පවතින්නේ. මේ මෙම නැකතින් සිදු කිරීම පැලසිටුවීම අතිශය සුබදායකයි. මම අද ඔබට ඉදිරිපත් කරේ මේ 2020 වර්ෂයේ අප්‍රේල් මාසයේ තිබෙන නැකත් සම්බන්ධව මේ පිළිබඳව ඔබට අන්තර්ජාලය හරහා ඉදිරියේදීත් විශේෂ වැඩසටහන් පිළිබඳව මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.